සොල හැටියට නම් එහෙම ලොකු අසනීපයක් පෙන්වන්නේ නැහැ. ඔයා හිට අනිද්ද වෙනකොට ඇවිදින්න පටන් ගනි. ආයෙ වට චිත්‍ර අඳින්නත් පුළුවන් වෙයි. එයාගේ තත්ත්වෙන්න එන්නම බරපතල තත්ත්වයට හැරෙනවා. මට ඕනේ. ඔයා ආස හැම තැනකටම ඔයාව ගෙනියන්න. මැරුණ නෙවෙයි. මාව මැරුවා. මං දැන් දවස් ගානක් ඉඳලම නෝටිස් කරන් හිටියේ. චූටි කියන්නේ බූත් සින්දුනි. මොකද ඒ? Nice to see you. අද හවස්ට යුනික ඉවෙන්ට් එකක් තියෙනවා. ඒකේ මම ඩාන්ස් එකක් කරනවා. ෂා. දැන් ගෙදර ගිහිල්ලා හවස්ට එන්න ඕනේ ආයෙමත්. ඔව් කොහෙන්ද ගමන්ද? අද මගේ යාළුවගේ බර්ත්ඩේ එකක් තිබ්බා. මං එයා බලන්න ආවා. දැන් මං ගෙදර යන ගමන්. මං ඒත් බැලුවාද ලස්සන දෙන්න මොකද මේ කියන. ඔය ඉන්න ප්‍රොස්පෙක්ට් නේද? මම යන ගමන් ඩ්‍රොප් කරන්න. නෑ නෑ කමක් නෑ. මං යන්න. මං ඉතින් ඔයාගේ ෆෑන් නේ. යන් යන් මං ඩ්‍රොප් කරන්න.
අම්මේ මේ දෙන්නකො මං කරන්නම්. අම්ම ගොඩක් වෙලා වැඩ කළානේ. මොකද මේ කවදාකවත් නැතුව? කවදාවත් නැති හින්දා තමයි ඉතින් උදව් කරන්න හැදුවේ. අනේ මන් දැම්මේ ඕගොල්ලොන්න. අම්මලට උදව් කළත් වැරදි නොකළත් වැරදි. අම්මේ. ඒ මොකද මොන දේ බලන්නේ නෑ මම මේ අම්මගේ මූඩ් එක හොඳයිද කියලා බැලුවේ මොකද මගේ මූඩ් එක හොඳද කියලා බලන්නේ මගේ මූඩ් එක බලලා ගානක් කඩා ගන්නද අනේ මං ගාව නම් සල්ලි නෑ මට අනේ සල්ලි නෙමෙයි අම්මේ මේක මේ වෙන දෙයක් වෙන දෙයක් ඒ මොකද්ද මේ අම්මා මගෙන් ඇහුව නේද මගේ හිතේ කවුරු හරි ඉන්නවද කියලා ඔව් ඒ දැන් කවුරු හරි ඉන්නවද ආ මට හිතුණා කවදාකවත් නැතුව උදව් කරන්න හදනකොට මොකක් හරි දෙයක් වෙන්න ඇති කියලා අනේ අම්මේ කෑ ගහන්න එපා දැන් තාතරත් ඇහෙනවනේ ආ දැන් එතකොට ඔයා මේ දේවල් කරන්න හිතාගෙන ඉන්නේ තාත්තට හොරෙන්ද නෑ නෑ මං හිතුවේ ඉතින් ඉස්සලම අම්මගෙන් අහන එක හොඳයිනේ ඒකයි ඇහුවේ දෙයක් හොඳයිද කියලා අම්මගෙන් ඇහුවමද කොහෙද හරි හරි දැන් ඉතින් කවුද ඔය හිතේ ඉන්න කෙනා මේ අම්මා දන්න කෙනෙක් මම දන්න කෙනෙක් කවුද අංජන මේ අංජන කිව්වේ මේ අපේ ඔව් මේ අමන්දියක්කගේ මල්ලි මං අංජනට ඇත්තටම ආදරෙයි අම්මේ ආදරේ කරනකොට ඔය බොරුවක් දෙකක් කිව්වේ නැත්තම් ඉතින් ඒක කිසි ජොලියක් නෑ මං දන්නවනේ අයියගේ මල්ලිගේ තරම ඉවයි හඳයි හැරේ කෑලි කපලක් කන්න පුතේ ඔයා හිතනවා දීලා මේ ඔයාට ගැලපේ කියලා මං අංජනට ඇත්තටම ආදරෙයි අම්මේ යශානිය මට හොඳටම ගැලපෙනවා කියලා ලොකු අම්මේ. මේ පෙරේද ඉඳලා මට නිකමට හිතුණා මොකක් හරි දෙයක් ඇති කියලා. කව්? යශානියකද? යශානිත් එක්ක නෙවෙයි කාත් එක්ක හරි මොකක් හරි දෙයක් ඇති කියලා. ඇයිති මුදේට හෙල්මට් එකත් අරගෙන යනවා ආපහු එනවා. මට නිකමට දැනුණා. මොකද hina වෙන්නේ? ඇයි මතක නැද්ද මං ඔය ගැන අහද්දි මට කියපු බොරු ටික? හරි හරි ලොකු අම්මේ. ආදරේ කරද්දි ඔහම තමයි ඉතින්. ආදරේ කරනකොට ඔය බොරුවක් දෙකක් කිව්වේ නැත්තම් ඉතින් ඒක කිසි ජොලියක් නෑ.
දැන් ওই දේවල් චම්පිකයි දයාලුයි දන්නවද? යශානි ආදී කෙනෙක් කතා කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ මේක ওই දෙන්නගේ සැලැස්මක්. බැරි වෙලාවත් මේ මිනිස්සු අකමැති වුණොත් එහෙම. දැන් එක මගුලක් කරගන්න ගිහිල්ලා වෙච්ච දේ මතකයිනේ. ලොකුම ඇත්තම කිව්වොත් අපි දෙන්නගේ මේ සම්බන්ධය පටන් ගන්න ඒ දෙයත් බලපෑවා. අක්ක කරපු දේවල් කොහමද අංජන්ට බලපෑවේ? නෑ මං කියන්නේ මේ අපේ පවුල් දෙකේම අය මේ සිද්ධ වෙච්ච දේවල් වලට දුකින් ඉන්න වෙලාවේ අපිට හරියේ නැති වෙච්ච සතුට ගේන්න පුළුවන් නම් කියලා හිතුණා. අර මැරිච්ච අහිංසක කෙල්ලව වට ගාව ගන්න එපා. දැන් ඒ ළමයා කැමති නම් මේ දේවල් ඒ ළමගේ වැඩිහිටියොත් එක කතා කරලා පිළිවෙලක් කරගන්න එක තමයි හොඳ. කොහොමද කතා නැත්තේ? නෑ ලොකුම මං හිතන්නේ යශානගේ අම්මයි තාත්තයි මේකට විරුද්ධ වෙයි කියලා. දෙයක්ම අපි කැමති විදිහටම සිද්ධ වෙන්නේ නැහැ. මොන දේ ගැන වුණත් ඕනාවට වැඩිය බලාපොරොත්තු තියා නොගන්නවා නම් තමයි හොඳ. ඒ පාර මොකද? මොකද කියලා අහන්නේ? මට තියෙන එකම දුක මෙච්චර දවසක් අපි මලයා ගැන කිසිම ආරංචියක් නැති එක. ෆෝන් එකත් ඕෆ් කරගෙන මොකක් හරි පිස්සුවක් නටන රට ඇති. කිසි බරපතල තියෙන මිනිහෙක් නෙවෙයිනේ. ඒ වුණාට මොන ප්‍රශ්න ආවත් කවදාවත් මෙච්චර දවසක් අපි මලයා ෆෝන් එකක් නොදී ඉඳලා නැහැ මට. කොටින්ම කියනවා නම් ඔයා නැති වෙලාවට ඒ ගානක් මාත් එක්ක කතා කරන වලයා දවස් ගානක් කෝල් යන්නේ නැති මොකක් හරි මුට කරදරයක් කර. හා හරි හරි මේ දවස් වල මං ඔයා ළඟට වෙලා ඉන්නවා කියලා හිතාගෙන කෝල් කරන්නේ නැද්ද දන්නේ නැ. දැන් මේ පිස්සු කතා කරන් දෙපා සන්දයා. මේ අඩු ගානේ ඉන්නේ මේ ෆෝන් එක වැඩ කරනවා නම් අතෝ හිතාගෙන ඉන්න පුළුවන් මට. දවස් ගානක් තිස්සේ කේල් මල් වැඩ කරන්නේත් නෑ 100 ගානක්. ඔයා ඔය අඬන විදිහට නම් මේකත් ඔය දෙන්නගේ ප්ලෑන් එකක්ද කොහෙද? ඔව් ප්ලෑන් එකක් තමයි. මන් දන්නවනේ අයියගේ මල්ලිගේ තරම ඉරයි හඳයි හැරේ කෑලි කපලක්යි. මේ සත්‍ය. මේක විහිළුවක් නෙමෙයි 100 ගානට. ඇත්තමයි. මගේ මල්ලිට මොනවා හරි වුණොත් ඔන්න ඉඳලා වැඩක් නෑ ඔන්න. ඔව් ඔව් ඔව්. ඉඳලා වැඩක් නෑ තමයි. ඇයි ඉතින් මගේ රත්තරන්බඩ උකස් කරලා තියෙන්නේ මල්ලිගේ නමටනේ? අයියෝ ඒ ටිකක් නැති වුණොත් නම් ඉඳලා වැඩක් නෑ තමයි. සන්ධ්‍යාට ඇයි හාමුදුරනේ රත්තරන්නම් කොයි වෙලාවෙ හරි අපිට හදාගත්ත හැකි එක සී ගන්නට. මල්ලි එහෙමද? මල්ලි වදා ගන්න පුළුවන්ද? හොඳ වැඩි. ඔයලා බල්ල කටිද නොකරනවා. ඔය කොහෙන්ද වයින්නේ? කැඩේ. මම්මි ඇඩිලේ ඩන්දියට ආපු ගමන් අක්කේ. හේ හේ හේ
මමත් බලාගෙන හිටිය ඔයාලා මේ ඇනකම් බොකරයා එනම් ඔයාලා මේවත් ඇඳුවා අනේ ඔව් අංකල් බොකරි ලංකාවට ගිහිල්ලා අඩුම තරම මට එක කෝල් එකක්වත් දුන්නේ නැහැ අංකල් මං හිතුවා හරියටම හරි එහෙනම් අනේ අංකල් බොකරි මට කියලා ගියේ එයා ලංකාවට ගිහිල්ලා එනකම් මේකේ බලාගෙන ඉන්න කියලා අංකල් ආ එහෙනම් බොකරයා කියන්නේ ෂුවර් එකට මේකේ උගේ කියලා ඒ අංකල් මේකේ බොකරෙක් නෙමෙයිද බොකරයාට කොහෙද මේකේවත් මම මිනිහට මේ වැඩ කරගෙන ඉන්න දීලා තිබ්බේ එච්චරයි අනේ අංකල් බොකරි මාව රැවැට්ටුවා අංකල් බොකරි ලංකාවට ගිහින් ඩොලර් 7000ක්වත් අරගෙන අංකල් මොනවා අනේ ඔයලා මටත් හොඳ වැඩි ඔයලා බල්ලා කටිදුන කරනවාට පොකරයා මහ කපටියා තා පොඩෙන් උ මාවත් අන්දනවා මට මොකටද සල්ලි? එනේ තියාගන්න ඔයගේ මාළු හයර් එක. මේ බලන්නකෝ. ඉත සල්ලි වැඩි වෙලාද කොහෙද? අලුත් සෙල්ලම් පටන් ගත්තද? අලුත් සෙල්ලම් පටන් ගන්න කොහෙද සන්ධ්‍යා වෙලාවක් තියෙන්නේ අපිට? අනිත් එක ඒකට 100 ගානට කාසිපණන් තියෙන්න ඕන. සෙල්ලම් කරනවා නම් ඉතින් নানা ප්‍රකාර සෙල්ලම් ಜಾති දැක් තියෙනවා. දැන් බල්ලෝ දුවනවා, එළුවෝ දුවනවා, ඉබ්බෝ දුවනවා, හාවෝ දුවගෙන මග එනවා. ඊළඟ මං උන්ට ඔට්ටු ඇල්ලුවේ නෑ. මම ඔට්ටුවක් දැම්ම පර ආසෙට්ට. දැන් කීවලා ඉවරද? ඔවිදින් ඔයා දැන් කියවන්න පටන් ගන්නවා 100 ගානට. ඒ හින්දා මම නැවතුවා දැන් පටන් ගන්න. අම්මෝ කොල්ලා මට එන කේන්තිය. ඔය ජරාව බිබීන් නැතෝ කී එක හරි එකතු කරලා මල්ලිට දානයක් දෙන්න ලෑස්ති කරනවා. දානයක් දෙන්න ඌ මැරිලාද? ඌ මැරිලා නෑ අපේ පැටියා මැරිලාද? මැරිලා නැත්නම් ඌ ඉන්නකලකින් එන්න එපාය. ඌ ලේසිය මැරෙන එක නෙමෙයි සන්ධ්‍යා. ඌට ජීවත් වෙන්න පින දිනනවා 100 ගානට. බලන්නකෝ කොටින්ම කියනවා ඕක මැරෙනවා නම් මැරෙන්නේ මගේ පෙට්ටියට කර ගහලා පෙට්ටියට කර ගහලා නෙමෙයි ඌ මැරෙන්නේ අපිවත් මරාගෙන පේනවනේ දැන් ඉතින් වෙලා තියෙන දේ හලෝ 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 ගොඩක් ඉන්න මේ ගොඩ ගන්න මොකද හලෝ මගේ අයියේ ආ පැටියා පැටි උඹ මොකද වෙලා තියෙන්නේ උඹට ඈ මගේ අයියේ මම වැඩ හොඳටම වැඩ ලංකාවට එන්නනේ හදන්නේ ලා පැටියා ලංකාවට එනවලු 100 ගානට එනවා එන්ඩ්ලස් තියනවලු ස්පීකර් දානවා ස්පීකර් දානවා ආ ස්පීකර් දාන්න ස්පීකර් දානවා දාන්න කරගොයිස කරන් කතාන්දරම කට මොකද මගේ අක්කේ මම මේ ඇඩිලේඩ් හන්දියට ආපු ගමන් අක්කේ ලංකාවට එන්න කලින් අක්කට මොනාරි ගන්නත් එපා මල්ලි කතා කරන්නේ ඇඩිලේඩ් හන්දිය නන්ද ඕ උදේ හැරියා කිව්වනේ ඇඩිලේඩ් කියලා ඇඩිලේඩ් අද හරි ලස්සනයි අක්කේ ඇඩිලේඩ් හන්දිය අද සීතල වෙඩිත් එක්කෝ මල්ලී ඇඩිලේඩ් හන්දිය ලොතරැයි විකුණනවද
මමත් දැනුයි දැක්කේ මගේ අක්කේ මෙහෙත් දානනේ ලොතරැයි කූඩුවක් අනේද කියන්නේ දැන් එහෙනම් මෙහෙත් තියෙනවා ඒකයි මේ උඹ කොහේටියත් කරන්නේ ඉක්මනට වරෙන් ලොතරැයි කූඩුවේ සද්ද හොඳට මැහුණද මගේ අයියේ ඇහුණා ඇහුණා මැටියෝ ඇත්තටම ඔහේ ලොතරැයි කූඩු තියෙනවද බා? ඒකනේ අයියේ කියන්නේ දැන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකන්ස්ලා වැඩි ඉනේ සමහරු part time මෙහෙ මේ වගේ jobs ගන්නවා. ඒක තමයි. අයියේ මම මේක වීඩියෝ කරගෙන එන්නම්. අපිට පුළුවන් අටපට්ටමට දාන්න ශ්‍රී ලංකාවේ ලොතරැයි මෙන්න ඕස්ට්‍රේලියාවෙත් කියලා. අටපට්ටමට නෙමෙයි මොන පට්ටමට හරි දාගමු යකෝ අපි කුඩු පට්ටම් වෙන්න යන්නේ ඉක්මනට වරෙන් බං. හරි හරි. මම ෆ්ලයිට් එකට නැග්ග ගමන් අයියට කෝල් එකක් දෙන්න හොඳේ. මගේ අයියා පරිස්සමට ඉන්න. බයි. බයි. ටාටා බයි. බැටියා එනවා. මූ මාවත් අන්දනද මන් දන්නේ. උගේ කතාවට මගේ වෙරිත් වෙනුණා. මේ බෑග් එක. ආගෙන දෙන්න. මේ වෙලාවේ යට කරන්න තියෙන යුතුකම තමයි එයා වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරන එක. දැන් ඔය කතාව අම්මලට කිව්වහම ඒගොල්ලන්ට ලංකාවට යන්න දෙයිද? ඔයාට තරහ ගියම ඔයාගේ මූණ මා රොමැන්ටික් වෙනවනේ. හෙට එනවා මේ ලංකාවට.